ඔයා weight loss කරන්න කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා බර අඩු කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් එහෙම නැත්තම් ඔයා gym යනවා නම් ඒ කියන්නේ ඔයා කාය වර්ධනය කරන කෙනෙක් නම් ඔයාට කියන්න ඕනේ නැහැ මම oats වල තියෙන මොනතරම් ගුණයක්ද කියන එක. ඉතින් අද මම ඔයගලන්ට කියන්නේ අමුයෙන් කොහොමද oats ගන්න මේ දේවල් වලට කියලා. आप YouTube चैनल के दान में सब्सक्राइब कराने, बेल आइकन का क्लिक कराने, आप आलू में अपडेट्स हम और तुम कालिंद देने गाने। මම මෙතන ඕට්ස් කෝප භාගයක් අරගෙන තියෙනවා සාමාන්‍ය වේලකට නිර්දේශ කරලා තියෙන්නේ කෝප භාගයක් ඕට්ස් පාවිච්චි කරන්න. ඒ වගේම මම මෙතන ශීතකල ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන තියෙනවා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් ඔයාලට පුළුවන් කිරිපිටි හැඳි දෙකක් තුනක් දිය කරලා කිරි ටිකක් හදාගන්න. ඒක ශීත කරපු කිරි වෙන්න ඕන. ඒ වගේම මම මෙතන ප්ලම්ස් අරගෙන තියෙනවා වියලි මිදි ඒවත් සාමාන්‍ය මේස හැන්දක් විතර අරගෙන තියෙනවා මෙතන අරගෙන තියෙනවා අඹ අඹ මේස හැඳි දෙකක් විතර අරගෙන තියෙනවා ඔයාගේ අවශ්‍යතාවය විදිහට ප්ලම්ස් උයි අඹයි වෙනස් කරගන්න පුළුවන් ඔන්න ඉතින් මම අද කියවනේ ඕට්ස් අපි අමුෙන් කන්නේ කියලා ඉතින් ඔයා බලනවා ඇති ඕට්ස් කොහොමද අමුෙන් කන්නේ කියලා මොකද ඕට්ස් කියන්නේ ටිකක් රළු ධාන්‍ය වර්ගයක් අමුෙන් කන්න ටිකක් අමාරු ධාන්‍ය වර්ගයක් ඉතින් ඕට්ස් අමුෙන් කන්න විදිය කන්න හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් කියන්නේ ඉතින් ඊට කලින් මම ඔයාලට ටිකක් මතක් කරන්න මේ ඕට්ස් අමුෙන් කන්න එකේ මොනවද තියෙන්නේ හොඳ කියලා ඉතින් ඔයගොල්ලෝ අහලා ඇති අපේ අම්මලා තාත්තලා අපිට කියනවා මැල්ලුම් ටිකක් උනත් අමුෙන් කන්න පුළුවන් නම් තෙල් දාලා මලවලා කන්න වලට වඩා අමුෙන් කන්න පුළුවන් නම් ඒකේ තියෙන පෝෂ්‍ය පදාර්ථය අපේ ඇඟට ගන්න පුළුවන් පෝෂ්‍ය පදාර්ථය ගොඩක් වැඩි කියලා. අන්න ඒ වගේ තමයි ඕට්ස් උත් තම්බලා කිරි දාලා ලිපේ තියලා කනවට වඩා අමුෙන් කද්දී ඒකේ තියෙන පෝෂ්‍ය පදාර්ථ ගොඩක් අපේ ඇඟට ගන්න පුළුවන්. ඉතින් එහෙම තියෙන පෝෂ්‍ය පදාර්ථ අතරේ අපේ ඇඟට හිතකර ෆැට්ස් ගොඩක් මේ ඕට්ස් වල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම ෆයිබර්, මැග්නීසියම්, සින්ක් වගේ තවත් පෝෂ්‍ය පදාර්ථ ගොඩක් මේ අපිට හිතකර අපේ ඇඟට අවශ්‍ය හිතකර පෝෂ්‍ය පදාර්ථ ගොඩක් මේ ඕට්ස් වල අන්තර්ගත වෙනවා. ඉතින් මම මේ වගේ තියෙන බෙනිෆිට්ස් ටිකක් මතක් කරන්න. ඔයාට ඩයබටික් තියෙනවා නම් මේ ඕට්ස් කන එක හුඟක්ම වැදගත්. මොකද කිව්වොත් මේ ඕට්ස් වල කෙඳි සහිත බව. එහෙම නැත්නම් ෆයිබර් ගතිය ගොඩක්ම වැඩි. ඉතින් මේක ඇඟට දිරවන්න ටිකක් වැඩි වෙලාවක් යනවා. ඉතින් දිරවන්න ටිකක් වෙලා යනවා කියන්නේ මේ ඕට්ස් වල. එහෙම නැත්නම් අපේ ඕට්ස් වලින් අපිට ඇඟට ගන්න අපේ ग्लूकोज प्रमाण सीनी वर्ट एक वेग सीनी वर्ट एक खाले टीका हिमिंग तम एक थिंक वाट डायबेटिका उदासन आहार आखिट वाट रो ओट्स आहार पुलवा थिंक कोलेस्ट्रॉल तीन ओयाटा मे रो ओट्स खाने के इतमेगा मुखद की सहित भावनी सा अपेतना मे अहितकर मेदे दिए कर लिन्न मे ओट्स गुड़ा पैदगा तेवागेम तम मंकी මේ ඕට්ස් වල අන්තර්ගත වෙන හිතකර මේ දේ විතරයි හන්දා ඒකත් අපේ ඇඟට හුඟක් වැදගත් වෙනවා ඉතින් මෙන්න මේ වගේ දේවල් ඕට්ස් වලින් අපිට ලැබෙන බෙනිෆිට්ස් ඒ වගේම තමයි අපේ ආහාර ජීර්ණ පද්ධතියටත් ගොඩක්ම වැදගත් මේ ඕට්ස් මොකද මම කිව්වා මේක කෙඳි සහිත බව ෆයිබර් ගතියෙන් වැඩි නිසා අපේ ආහාර ජීර්ණය සඳහාත් මේ ඕට්ස් ගොඩක්ම උදව් වෙනවා. ඉතින් ගොඩක් අය ජිම් යන කට්ටිය දන්නවා, වේට් ලොස් කරන කට්ටිය දන්නවා, ඒ ජිම් වලින් ඕගලන්ට උපදෙස් දෙනවා උදාසන ආහාරයක් විදිහට ඕට්ස් ගන්න පුළුවන් නම් හුඟක් හොඳයි කියලා. ඉතින් උදාසන ආහාරය විදිහට පෝෂ්‍ය පදාර්ථ වලින් වැඩි රෝ ඕට්ස් එහෙම නැත්නම් අමුෙන් ඕට්ස් හදාගන්න විදිහ තමයි අද වීඩියෝ එකෙන් අපි ඔයගලත් එක්ක කතා කරන්නේ. ඉතින් මෙන්න මේ දේවල් තමයි අපේ රෝ ඕට්ස් ඩිෂ් එක උදෑසන ආහාරය හදාගන්න උවමනා වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මම මෙතන සීනි පාවිච්චි කරේ නැහැ. ඉතින් සීනි කියන්නේ අපි හැමෝම දන්නවා ඩිරෙක්ට් සීනි අපේ ඇඟට ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෙලින්ම සීනි එකතු කරගන්න එක කෑමකට අපේ ඇඟට ටිකක් හොඳ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම ප්ලම්ස් ඒ වගේම පළතුරු මේ
අපේ ඩිෂ් එකට පාවිච්චි කරේ. ඒ වගේම තමයි ගොඩක් පිටරටවල් වල මේ මීල් එක රෝ ඕට්ස් කන්න පාවිච්චි කරන්නේ. බ්ලූබෙරි, රෙඩ් බෙරි, ස්ට්‍රෝබෙරි ඒ වගේ බෙරි වර්ග තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ස්ට්‍රෝබෙරි තමයි අපිට ගොඩක් ලංකාවේ හොයාගන්න තියෙන්නේ. ඉතින් ඒකත් නිතර නිතර කන්න ගියාම ගොඩක් ගරම් වැඩි හැමෝටම හොයාගන්න බෑ. ඉතින් මේ කාලේ අඹ ගොඩක් වැඩියෙන් තියෙනවා. ඉතින් ඒකයි අද රෙසිපි එකට මම අඹ පාවිච්චි කරේ. ඉතින් ඒ වගේම තමයි කෙසල් ගෙඩි පාවිච්චි කරන්නත් පුළුවන්. ආනමාළු කෙසල් ගෙඩි පාවිච්චි කරනවා නම් ගොඩක්ම හොඳයි. මොකද පොටෑසියම් ආගෙන් ගොඩක්ම වැඩි ආනමාළු. ඉතින් ඒ වගේ ඔයා කැමති ඕනම පළතුරක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාගේ රසය තවත් වැඩි කරගන්න ඔයාගේ. දැන් මම ඕට්ස් ටික අපේ කන්න ගන්න බෝල් එකටම අපිට දාගන්න පුළුවන්. වෙනින්ම බෝල් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒකට මම අපේ කූල් කරපු කිරි ටික දාගන්නවා. සාමාන්‍යයෙන් කිරි එකතු කරද්දී මේක පෙඟෙන්න වැහෙන මට්ටමට එනකන් අපිට කිරි දාගත්තොත් හුඟක් රසවත්. ඒ වගේම මේක අමුයෙන් අපි කන නිසා ටිකක් තෙත ගතියට තියෙන්න මේ වගේ තිබ්බම හුඟක් හොඳයි. දැන් අපි ප්‍රම්ස් ටිකක් මේකට එකතු කරගෙන අපි මේක ටිකක් කවලම් කරගන්නවා. මේ විදිහට කවලම් කරගෙන අපිට පුළුවන් අඹ ටික උඩින් දාගන්න මේ විදිහට. දැන් අපේ ඕට්ස් උදෑසන ආහාර වේල ලෑස්ති. ඉතින් ඔන්න අපි හුඟක් ගුණෙන් පිරිච්ච රෝ ඕට්ස් ඩිෂ් එකක් හදාගත්ත උදෑසන ආහාරයක්. ඉතින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. අපිට ගොඩක් පෝෂ්‍ය පදාර්ථ අපේ ඇඟට හම්බ වෙනවා. ඉතින් ඕගොල්ලොත් හදලා රස බලන්න, රස බලලා ගුණ දොස් අපිටත් කියන්න. අපි ආයෙත් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකක් එක්ක හමු වෙමු.